පංචාලි වේදිකා නාට්‍යයක පිළිබඳව අපි දවසේ කතා බහ කරන්නේ. ඒක අපි ආරාධනා කළා එහි අධ්‍යක්ෂකවරයාට නේද? අධ්‍යක්ෂකවරයාට ආරාධනා කළා. දැන් අපි කතා කළා නේද මේ චිත්‍ර කලාව ගැන කතා කළාද, නර්තනය ගැන කතා කළා. ඔන්න අපි වේදිකාවට යන සූදානම් වෙන්නේ. මේ වේදිකාව ගැන කතා කරනකොට අපි ඔහු හඳුනලා දෙමු. ඔව්. පංචාලි වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂ භාස්කර් ක්‍රිෂාන් ඉන්නවා. අයබන් භාස්කර්. අයබන් සුබදාසනායි. දැන් භාස්කර් කියලා කියන්නේත් කලාවේ විවිධ ශිෂ්‍යයන් වල ගැවසෙන කෙනෙක්. විශේෂයෙන්ම වේදිකා නාට්‍යයත් එක්ක මේ කිවෙන වේදිකා නාට්‍යද අපි දැක්කේ කොටස මේක මගේ තුන්වෙනි එක. තුන්වෙනි එක. දැන් මේකත් ජයග්‍රහණ කිහිපයක්ම දිනාගත් නිර්මාණයක්නේ. විශේෂයෙන්ම නාට්‍යකරුවෙක් විදිහට කොහොමද අපිට ඒ ගැන පොඩ්ඩක් කියන්නේ? ඔව්, මේක අපි මේ පංචාලි කියන නාට්‍යය ඇත්තටම අපි කියන නාට්‍යයක් කරන්න ඕනේ කියන උමනාවට කරපු වැඩක් වුණත් මේකේ රටේ තියෙන දේශපාලනයත් එක්ක අපේ තේන විරුද්ධතාවය පෙන්වන්නත් එක්ක තමයි මේක මම පෞද්ගලිකව මේක බාරගත්තේ. මේක මමයි මගේ මිත්‍රෙක් වෙන බිම්සර සිල්වා එකතු වෙලා ලියපු ස්ක්‍රිප්ට් එක. 2019 අපි ලියන්නේ මේක. ලියලා මේක පොඩ 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 අපි ඉම්ප්‍රොයිස් කරලා අපිට පුළුවන් වුණේ ගිය අවුරුද්දේ තමයි මේක කරන්න. හොඳයි. එතකොට දැන් මේ ඔය පංචාලි වේදිකා නාට්‍ය පිළිබඳව කතා කරනකොටම වගේ තමයි 2019 පාල් ගැන කතා කරන්නත් ඒක කළොත් හොඳයි කියලා හිතුණා. මේ නිර්මාණ වලට මේ සම්මාන ගණනාවක් හම්බෙච්ච එකක් නේද? ඒ මගේ පාල් කියන නාට්‍ය දමිළ භාෂා නාට්‍යයක්. ඒක වෙල 1998 සිරිපාල තරහා වෙලා කියලා නාට්‍යයක් තිබ්බා. ඒක කියවලා ඒකෙන් ඉන්ස්පයර් වෙලා අදපු නාට්‍යයක් ඔය නාට්‍යය. ඒක මම තමිල් වලට හැදුවේ මේ ඔය හොමෝසෙක්ෂුවල් ඔය මේ ලිංගිකත්වය ගැන කතා කරනකොට මේ ගොඩක් දුරට ලංකාවේ ඒව මාතෘකාව සිංහලෙන් කතා කරලා තියෙනවා. තමිල් වලින් කතා කරලා නැහැ. මම තමිල් වලින් කතා කරලා තියෙනවා. ඒ පැත්ත ටිකක් කතා බහ කරලා අඩු නිසා ඒ පැත්ත වැඩි අවධානය යොමු කරා. දැන් භාස්කර් මේ නාට්‍යකරුවෙක් විදිහට කොහොමද ඔබේ ප්‍රවිෂ්ඨය සිද්ධ වෙන්නේ? ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද? ආරම්භය 2012. ඒක ස්කෝලේ කාලේද? හා ස්කෝලේ කාලේ මේ ඇක්සිඩෙන්ට්ලි ඒක වුණේ. මේ අපේ ස්කෝලේ ඒක පොඩ ලොකු කතාවක්. මම මොකද ස්කෝලේ? මම බම්බලපිටි හින්ද කොලෙජ්. හා අපේ ස්කෝලෙන් මේ ඩ්‍රාමා කරන අයියලාව එක්කන් යනවා මේ ටවර් හෝල් ෆවුන්ඩ් මේ තියටර් එකට ඩ්‍රාමා පෙන්වන්න. ජයප්‍රකාශ් ශර්මා කියලා අපේ ඩ්‍රාමා ගුරුවරයා. ඊට පස්සේ මම දවසක් ස්කෝලේ කට් කරලා මං නගිනවා වෑන් එකට පිටිපස්සේ. හොරෙන්. හොරෙන්. මේ ගියාම එතන යනවා මේ සෙක්කු නාට්‍ය. මේ ජනකර්ලි. ඊට පස්සේ මම හොරෙන් බලලා මාට් වෙනවා සර්ට. ඊට පස්සේ මට මාව දිගටම අරන් යනවා. හොඳ දනුවමක් දීලා තියෙනවා. ඔව්. ඊට පස්සේ කාලෙකට පස්සේ මම ප්‍රසන්න ඒ නාට්‍යෙම මම අහුවෙන්නේ ප්‍රසන්නජිත් සර්ට. පස්සේ ප්‍රසන්නජිත් සර් මාව ගෙන්නනවා කොළඹ ළමයි කියලා වැඩසටහනක් කරා මේ නෙළුම් පොකුණේ. ඒකේ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් දීලා ඇඩ් කෙරපුවා. දැන් ඒකට අපිට පුරුදු කරන්න ආවේ එතකොට సౌందර්ය හිටපු අයියලක් කළා. දැන් මේගොල්ලෝ ලොකු අය මේ ඒගොල්ලෝ තමයි මේ දිකට මේ ඉන්ස්පයර් කරලා. සෝ අපි අම්මා වැඩ කරේ මේ సౌందර්ය ගේට්වේ ඉස්සරහ තියෙන මේ කම්පැනි එකේ. අම්මා එනකන් මම ස්කෝලේ ඉවර වෙලා ගේට්ව ගාව ඉඳලා අර පැත්තේ බලන් ඉන්නේ. එහෙම වටපිටාවක් තමයි තිබුණේ. අර සමහර විට මේ අර කරන දඟ වැඩවලින්
හරි වෙන්න පුළුවන් නොහිතපු තැන්වලදී වෙන්න පුළුවන් ජීවිතේ වෙනස් වෙන දේවල් අපිට ඕන තරම් ජීවිතවලට මුණගැහෙන්න පුළුවන්කමක් තියෙනවා ඕන තරම් කලාකරුවනේ බීවිච් අවස්ථා ඕන තරම් තියෙනවා බස් ටිකට් එකේ යන ගමන් මේ බස් ටිකට් එකේ සින්දු ලියලා ඒ සින්දු ජනගත කරපු අවස්ථාවන් තියෙන කලාකරුවෝ ඉන්නවා ඒ නිසා හැමදේමත් එක්ක කල්පනා කරලා බලනකොට මේ වේදිකා නාට්‍ය පසුවිමත් එහෙම වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරමු නේද මේ තරංග ඔව් ඒකනේ දැන් මේ හැම දෙයක් එක්කම පිටපතක් තෝරා ගැනීම කියන කාරණාව හරි වටිනවනේ නාට්‍යකරුවෙකුට. දැන් ඔබ කිව්වා ඔබ සහ මිත්‍රයෙක් එකතුලා මේ නාට්‍යෙත් පිටපත රචනා කරයි කියලා. කොහොමද නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහට නිෂ්පාදකවරයෙක් විදිහට පිටපත තෝරා ගැනීම? ඒ තෝරා ගැනීම ඇතුලේ තමන්ගේ පෞද්ගලික මේ වුමනාවක් කියලා එකක් තියෙනවා. දැන් නළුවෙක් කැටේන මම ස්ක්‍රිප්ට් එකක් තෝරනවා නම් මම එක්කෝ ඉදන්න ඕනේ ජනප්‍රිය වෙන්න කොහොමද මේකෙන් කොහොමද මිනිස්සු අතරට යන්නේ නැත්තම් මේකේ කතා වෙන පොලිටිකල් එක කොච්චර බලපානවද මගේ පොලිටිකල් එකත් එක්ක මිනිසුත් එක්ක කතා කරන්න මේ මේ මම විශ්වාස කරන්නේ නාට්‍ය ඇතුලේ මේ පුළුවන් තරම් සමාජයේ තියෙන මට කරන්න පුළුවන් දේ මොකද්ද කියන එක එහෙම තමයි මම තෝරගන්නේ ස්ක්‍රිප්ට් එකක් ඒ කියන්නේ මම රංගපානවා නම් මම හිතනවා මගේ ජනප්‍රිය ගැනත් හිතනවා මම ඩිරෙක්ට් කරද්දි මම මතයක් නිර්මාණය කරද්දි මම හිතන්නේ ගොඩක් මේ සමාජයට මොකද්ද මේකෙන් වෙන්නේ මොකද දෙන්න පුළුවන් කියන කාරණාව. හොඳයි දැන් ඔය අධ්‍යක්ෂකතුමෙක් විදිහට කතා කරපු නිසා මට අනිතර දැන් පංචාලියට වෙන්න පුළුවන් ඔයිට කලින් නිර්මාණයේ විච වේදිකා නාට්‍ය වලට වෙන්න පුළුවන් මේ පිරිස තෝරා ගන්නවා කියන එක රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරා ගන්නවා කියන එකට අධ්‍යක්ෂකවරයෙක් විදිහට මොන වගේ දේවල්ද හිතුවේ නාට්‍යයට මේව වෙනස් වුණේ කොහොමද අන්න ඒ කාරණාව අපි ඒකට උදම උදාහරණ මගේ කලින් නාට්‍ය පාල් ඒකේ ඇඩ් කරන්නේ ෆුල් තමිල් නාට්‍යයක් තමිල භාෂාවේ තමිල් ඩයලොග්ස් තියෙන්නේ ඒක ඇඩ් කරන්නේ ප්‍රදීප් ප්‍රාම වික්‍රම සහ ජනට්ටන්තනේට පොඩ්ඩක් තමිල් පුළුවන් ප්‍රදීප් ප්‍රාම වික්‍රමට බෑ වචනයක්වත් බෑ අපි ඉස්සෙල්ලාම මාස 3ක් අරගෙන භාෂාව සහ ඒ ඩයලොග් ටික පුරුදු වෙනවා ප්‍රොනන්සියේෂන් ඒ ඩයලෙක්ට් එක ඒක පුරුදු වෙනවා ඊට පස්සේ තමයි මාසයක් රිහර්සල් කරේ ඇයි ඒ තමිල් නාට්‍යයකට තමිල් වචනයක්වත් බැරි කෙනෙක් මම තෝරගන්න තරම් අධ්‍යක්ෂකවරයා ඇයි තරම් මේ බාහිර දුරකාරකකට ගහන්නේ දැන් මම 2012 ඉඳන් මිනිස්සු මේ මිනිස්සු අතරනේ ඉන්නේ ඒක ඇතුලේ ඔය ස්ක්‍රිප්ට් එකේ රඟපාන්න පුළුවන් කට්ටිය ඉන්නවා ඒ මතේ පිළිගන්න ඒ මතේ දරන්න පුළුවන් පොලිටිකල් එකක් තියෙන නළුවෙක් තමයි මට ඕනමනේ භාෂාව අදාළ උනේ නැහැ මට භාෂාව කොමාරි ගොඩ දාගන්න කියලා හිතුවා කරගනි කියලා හිතුණා පස්සේ ඒ කාලේ කියන්නේ මගේ මෙන්ට වගේ හිටියේ මගේ මේ ප්‍රදීප් රාමවික්‍රම සහ ජනට්ටන්තනි ඒ කාලේ මේ වගේ නළුවන්ත් එක්ක වැඩ කරන්න හම්බ වෙනවා කියන්නේ මට ලොකු ඒ කියන්නේ ප්‍රදීප් රාමවික්‍රම මම තෝරගත්තේ ඒ ෆිසිකල් එකයි ඒ ඩෙලිවරි එකයි ඒ කැරක්ටර් එකේ දෙමම පේනවා ඒ නිසා මම ප්‍රදීප් රාමවික්‍රම තෝරගත්තේ ජනට්ටන්තනි කොහොමත් මේ එයා තමයි කරන්න පුළුවන් කැරක්ටර් එක තමිල් වලින් හොඳයි ඔව් ඒ කියන්නේ දැන් අපි පොඩ්ඩක් කතා කරමු පංචාලේ කෙටි නාට්‍ය ගැන තව ටිකක් දුරට මොකද අපි රූප බැලුවෙත් ඒ නාට්‍ය පිළිබඳව ඔබේ අලුත්ම නිර්මාණය බවට පත්වලා තියෙන්නේ ඒ නාට්‍ය මේ වෙනකොට ඒක නිසා කොහොමද අපි මේ කෙටි නාට්‍ය ගැන පොඩ්ඩක් තවදුරටත් කියන්නේ මේක මගේ තියෙන මේ විරුද්ධතාවයක් තියෙනවා මේ පොලිටිකල් ලෝ එක ගැන මේ ලංකාවේ තියෙන ලෝ එක ගැන මට විරුද්ධතාවයක් තියෙනවා දැඩි මම ඔය චයිල්ඩ් ඇබියුස් මන් ඉට් වස් හැරාස්මන් ගැන බලද්දී ඔය නීතියක් තියෙනවනේ බඳින්න පුළුවන් වයස ලංකාවේ අවුරුදු 18යි හැබැයි ලිංගිකව එකතු වෙන්න පුළුවන් වයස 16යි මේ ඩිවෝස් වෙන්න බෑ abortions back ඒක ඇතුලේ මම කියන්නේ ලොකු විරුද්ධතාවයක් තියෙනවා ඒකේ හරි හිතන්න පුළුවන් කෙනෙක් ඒක දිහා බැලුවා නම් එයා hina වෙනවා ඒ ලෝ එක ගැන කියන්නේ 16 ලිංගික එකතු වෙන්න පුළුවන් 18 තමයි හැබැයි බඳින්න පුළුවන් abort කරන්න බෑ ඒක ඒ කියන්නේ 18 ඒ කියන්නේ හරි education එකක් නැති මම නම් තාම පිළිගන්නේ ලංකාවේ මේ reproductive health or sex education එක ගැන පැහැදිලි අදහසක් ළමයින්ට යනවා කියලා. පංචාලියක තියෙන්නේ ඒක.
හොඳයි ඔහොම වටපිටාවක් තියෙනකොට දැන් මේ අද දැන් බස්ක අපේ වෙලාවෙත් කියපු කාරණාව තමයි මේ මේ මගේ සිංහල එච්චර හොඳ නෑ කියලා කිව්වා. හරි අපි කිව්වා නෑ කමක් නෑ මේ ඔය කතා කරන විදිහ හොඳයි කියලා ඔය හොඳටම ඇති කියලා තරංග කිව්වා. එතකොට මේ මට අහන්න හිතුනේ දැන් මේ වේදිකාව ඇතුළෙත් ඔබ සිංහල භාෂාවෙන් එන්න පුළුවන් තමිල භාෂාවෙන් එන්න පුළුවන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට බොහොම හොඳ කාර්යභාරයක් ඉටු කරනවා. දැන් කොහොමද මේ ඔබට තියෙන ප්‍රතිචාරය දමිල භාෂාව ඉගෙන ගත්ත දමිල කෙනෙක් විදිහට කොහොමද මේ සිංහල නාට්‍ය ඉදිරිපත් කිරීම ප්‍රේක්ෂකයන්ට විවර කිරීම කියන කාරණාව කොහොමද කට්ටිය ප්‍රතිචාර තියෙන්නේ කොහොම ඒක ප්‍රශ්නයක් වුණාද සමහර තැන්වලදී ඔක දෙනවා කියන කොටස ඇතුළේ කෙනෙකුට නෑ මම සිංහල ඉගෙන ගත්තේ යාළුවන්ගේ මම ආයන්නවත් මේ පන්තියේ වාඩි වෙලා කවුරු හරි මේ ටීචර් ගාවෙන් ඉගෙන ගත්තේ නෑ ඔක්කොම යාළුවන්ගේ ඇත්තටම ඒගොල්ලොන්ට ලේසි වුණා මේ දැන් මට ඕන ඕනේ අර කල්චර්ස් දෙකම එකතු කරන්න මේකේ තියෙන දේවල් වලින් මේක දෙන දේවල් වලින් උවමාරු කරගන්න ඒක මම මගෙන් වුණා ඒක මම පෝටල් එකක් වුණා කියන්නේ මේ පැත්තනොත් මම ඉන්නවා මේ පැත්තනොත් ඉන්නවා කියද්දී මේ පැත්තේ යාළු මගේ යාපනයේ ඔය හැටන් පැත්තේ රාපන් කරන යාළු මගෙන් ගොඩක් මේ පැත්තේ සිංහල කලාකරුවන්ට මේ ඒගොල්ලෝ අඳුරගන්න මම කාරණාවක් වුණා. ඒ නිසා මම සතුටුයි. අමාරුයි. කියන්නේ මුල් කාලේදී අමාරුයි. හරිම අමාරුයි. වේලු කරනවා. මේව කරනවා. ඊට පස්සේ දැන් හරිනේ. දැන් ඉතින් අඳුරගන්න බැහැ. දැන් අපිට විහිළු කරනවා. දැන් අපිට කියනකම අපිට අඳුර ගන්නත් බෑ. ඒකනේ. දැන් මේ කියන කාරණාවන් එක්ක ඔබේ මේ නාට්‍යයට සංගීතය වෙනුවෙන් සම්මාන ලැබෙනවා. ඒත් එක්කම අනිත් කාරණාව තමයි ඔබ මේකට තෝරගන්න පිරිස පසුබිමේ ඉඳන් ඉන්න වැඩි පිරිසක් ආධුනිකයන්. ඔව්. කොහොමද මේ සම්මාන ලැබීම සහ ආධුනික පිරිසත් එක්ක වැඩ කිරීම කියන කාරණාව? මම මේකේ ප්‍රධානම ඉස්සෙල්ලම පටන් ගත්තේ මමයි අර මගේ යාළුවා බිම්සර සිල්ලා මේකේ චරිත කරන යාළුවා. අපි දැන්නම මහේන්ද්‍රපේර ඇක්ටිං ස්ටුඩියෝ එකේ ඒ කාලේ. එතකොට ප්‍රදීප් ප්‍රාමෝවික්කම මහේන්ද්‍රපේර ඇක්ටිං ස්ටුඩියෝ එකේ ඔකෙන් නිලියත් එතනම තෝරගත්තා. එතකොට එතනම අපිට රියසල් කරන්නත් ඉඩක් ලැබෙනවා. ඒ සම්පත අපිට හම්බ වෙනවා. එතනින් පස්සේ අපි ඔතනම ඉන්නවා ඉතින්. මහේන්ද්‍රපේර ඇක්ටිං ස්ටුඩියෝ එකේ පදිංචි වෙලා වගේ තමයි. ඔව්. ඒකේ ඉන්නවා මට ඕන ආටිස්ට්ලා බෑක් ස්ටේජ් ඔක්කොම ඉන්නවා. මේ සංගීතේට තෝරගත්තේ මගේ චනුක ලියනගේ චනුක සංදීප් ලියනගේ කියලා අනුරාධපුරේ මගේ යාළුවෙක්. එයා විතරයි මම අර මහේන්ද්‍රපේර ඇක්ටිං ස්ටුඩියෝ එකෙන් එළියෙන් බාහිරව ගත්තේ. හා. අනිත් ඔක්කොම මට සම්පත්තික මහේන්ද්‍රපේර ඇක්ටිං ස්ටුඩියෝ එකෙන් අම්ම. හොඳයි. එතකොට දැන් මේ තරුණ නිර්මාණකරුවෙක් විදිහට අපිට කතා කරන්න පුළුවන් දැන් ඕනෑ තරම් මේ දැන් යෞවනයත් එක්ක කතා කරන කතා ඕන තරම් තියෙනවා. දැන් අර ඔබ හිතන විදිහ සහ ඔබ දකින විදිහක් තියෙනවානේ. තව ඉදිරියට මොන වගේ නිර්මාණ අපිට බිහි වෙයිද? තරුණ පරපුරේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට කොහොමද ඔය වේදිකාව ගැන දැනෙන්නේ ජේෂ්ඨත්වයෙන් ඔබට හම්බ වෙලා තියෙනවා දැන් ටික ටික වේදිකාව ඒක කොහොමද ඔයාට හිතෙන්නේ දැන්? මට හිතෙන්නේ කියන්නේ වේදිකාව වුණත් කැමරා වුණත් ෆිල්ම් වුණත් ඔය අපි කතා කරන අයිඩියොලොජි එක තියෙනනේ මාතෘකාව. ඒ මාතෘකාව තවත් එන්ටර්ටේන්මන්ට් වෙන්න ඕන නම් මේ පොලිටිකල් එකේ අපේ සරවුන්ඩින් එකේ මේ රටේ තියෙන දේවල් අපිට දැනෙන දේවල් තියෙනවා. අපිට දැනි ඔතන මිනිසුන් ඉනාගස්සන්නත් බෑ. අන්න ඒ දේවල් අඩු වුණා නම් ඉස්සරහට ඒක අපෙන් අඩු වෙන්න පුළුවන් තරමට අපි ඒක වැඩ කරනවා. තරුණෙක් හැටියට, ඕ කලාකාරයෙක් හැටියට හැමෝමත් ඒ ගැන ඒ පැත්තනොත් වැඩ කරන්න ඕනේ කියන එක මතේ තමයි මම ඉන්නේ. ඒක වුණාන් පස්සේ මේ හරි මේ මට අද පරක්කු වුණා. ඒකටත් හේතුව ඒකේ කොටස. ඒ වගේ තව මේ ලස්සන දවස් ටිකක් එයි. කියන්නේ පොලිටිකල් එකේ තියෙන සමාජයල මිනිස්සුන්ගේ අතරේ තියෙන ප්‍රශ්න ඉස්නුනාන. දැන් ඔය කාරණත් එක්ක ජයනි අපි පොඩ්ඩක් මේ වගේ චරිතයකින් විශේෂම තරුණ අධ්‍යක්ෂවරයෙක් කියන වගේ වර්තමාන නාට්‍ය කලාව ගැන ඔබේ දැක්ම කියවීම කොහොමද? විශේෂම කෙටි නාට්‍ය ගැන කොහොමද ඔබේ කියවීම බවට පත් වෙන්නේ?
මේ හරිම හොඳයි. හොඳයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහරු කෙටි නාට්‍ය කරන්නේ වියදමඩු කරගන්නද? නෑ. නෑ. මොකද ඔබ හිතන විදිහට දැන් අපි දකිනවා. වියදම කියන්නේ එකයි. ඒ කියන්නේ මගේ නිර්මාණයේ මොනවද නිර්මාණයේ ඇපල් ගෙඩියක් ලීලා තිනවනවා නම් ඇපල් ගෙඩිය සල්ලි දීලා ගන්නවා. ඔව්. මම රත්තරන් මොකක් කරලා ලීලා තිනවනවා නම් රත්තරන් පෙයින්ට් එකක් ගන්නවා. එච්චරයි මම දකින්නේ එච්චරයි. ඔය හිතන විදිහින් මට පොඩි විරුද්ධතාවයක් තියෙනවා මේ දැන් එන පරම්පරාව. ඇල්ෆා ජෙනරේෂන් එක ඔය 2000 ඉපදින කට්ටිය ඒ එතනදී ප්‍රශ්නයක් තියෙනවා. මේ පාස්ට් එකේ වෙච්ච දේවල් අපි නිවුස් ඇටියට බැලුවට ඒක දැනෙන දෙයක්. ඒක දැනුනොත් අපි ඉස්සරහට කතා කරන මාතෘකාවේ ඒ වේදනාවන් ඔක්කොම තියෙනවා. මම දකින අවුල තමයි දැන් එන ජෙනරේෂන් එක දැන් එන කලාකරුවන්ගේ ඒ පාස්ට් එකේ තිබ්බ දේවල් තමයි ඒක විශ්ඳිලා නැහැ. ඒක අමතක කරලා ඕ ඒගොල්ලෝ ඒක දිහා බලලා නැහැ. يعني අතීතය ගැන බලලා නැහැ. ඔහෝ ඒ ගැන අධ්‍යයනය කරලා නැහැ. ඒ ගැන දන්නේ නැහැ වගේ තමයි දින්නේ. දන්නවා ඔය කොන්ඩෝන් කෑ කරලා නැහැ. ඒකම අතරින්න ඕන කාරණාවක් නෙමෙයි. ඒක දැනුවත්ව ඩයලොග් එකක් කියුවා නම් ඒක ඔළුවේ තියෙනවා නම් ඒ ඩයලොග් එක ක්ලියර්ද්දි. ඒක වේදනාව දැනෙනවා මේ ප්‍රේක්ෂකයාට. ඒ වගේ හිතන්න ඕන සංකීර්ණ කාරණා කීපයක් කියනවා මේක ඇතුලේ. දැන් දමිල සිංහල අපි අතර ඇති වෙලා තියෙන ඒ සහසම්බන්ධතාවයන් අවශ්‍යතාවයන් මොනවද? සහෝදරත්වයෙන් ඕන කොහොමද? ඔන්න ඔය කියන කාර අඳුරු කාල සීමාවන් පහු කරගෙන අපි ආපු විදිහ ලිංගිකත්වය ඔය අධ්‍යාපනය මේ වගේ දේවල් මේ තරුණ පරපුරේ අධ්‍යක්ෂකවරයෙක්ගෙන් එළියට එනවා කියන එක බොහොම වැදගත් කියලා සහ අපිට බලාපොරොත්තුව තියාගන්න පුළුවන්කමක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඉදිරියේදී අපිට කොහොම බලාපොරොත්තුව තියාගන්න පුළුවන් වේද? දැන් අද පංචාලි වේදිකා නාට්‍ය ගැන කතා කරනවා වගේම ඉදිරියේදී කොයි වගේ තත්ත්වයක් වෙයිද අධ්‍යක්ෂකවරයෙක් විදිහට බලාපොරොත්තු වේදිකා පැත්තේ? මගේ අලුත් නිර්මාණය මම පටන් ගත්තා. හා ඒකෙත් මේ ඒකත් තමිල් භාෂාවේ නාට්‍යයක් මඩේර් කියලා. ඒකෙත් මම කතා කරන්නේ මම දකින සමාජයේ තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා දැන් කලින් කතා කරා වගේ ඒකේ නළුව මම තෝරගත්තේ යාකණි. එයා කොළඹ ඇවිල්ලවත් නැහැ. එයාගෙන් ඒ චරිතේ ඒ චරිත කතා කරන ඩයලොග්ස් හරි ප්‍යෝර්ලි ඒ කියලා මම විශ්වාස කරලා තමයි අපි මම දැන් ලබන සතියේ යාපනය යනවා. තියෙනවා නාට්‍ය නම එතකොට කියවද මඩය. මොකද්ද සිංහල තේරුම? ඒක ඉඩියට් වගේ සිංහලෙන් කියන්නේ මොඩයෝ. සමහර විට අපි කියන කතා කරලත් නැහැ. හොඳයි අපිට ඉදිරියේදී මේ විවිධ පැතිකඩ යන එක විවිධ භාෂා රටාවන් එක්ක විවිධ ශානරයන් එක්ක තමත් සුවිශේෂී තරුණේ අධ්‍යක්ෂවරයෙක් මුණගැහිලා ඉන්නවා. ඔහුගේ නිර්මාණත් එක්ක අපිට ඉදිරියට කතා බහ කරන්න පුළුවන් වෙයි. ඒ දේවල් ජනතාව බොහොම ආදරයෙන් වැළඳගනී කියලා අපි විශ්වාස කරනවා. ඔබට ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි දවසේ අපි කතා බහට ආවට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.